රජය විසින් පසුගිය වර්ෂයේදී ගෙවිය යුතු ඒත් ගෙවල නැති මුදල් ඉල්ලාගෙන කොන්ත්‍රාත්කරුවෝ සැපියුම්කරුවෝ සියලු දෙනා පැමිණෙනවා. උදාහරණයක් වශයෙන් පසුගිය රජය විසින් ක්‍රියාත්මක ගම්පෙරළිය, ළඟම පාසල, හොඳම පාසල, පොහොර ගැනීම, බෙහෙත් ගැනීම යනාදිය සඳහා කොන්ත්‍රාත්කරුවන්ට සැපියුම්කරුවන්ට ගෙවිය යුතු මුදල් රුපියල් බිලියන 130ක් ගෙවල නැහැ. මුදල් නොලැබෙන කොන්ත්‍රාත්කරුවන් මේ මුදල් ටික ගෙවීම සඳහා අතිරේක අරමුදල් ඉල්ලා සිටින නැවතත් පරිපූර්ණ ඇස්තමේන්තුවක් ඉදිරිපත් කරන්නට සිද්ධ වෙලා තියෙන බව මම සඳහන් කරන්න කැමැතියි. බරපතල ලෙස නීතිය කැඩීමක් නේ හිතලා තියෙන්නේ. පහුගිය රජ බැරිද මේ කට්ටියට විරුද්ධ යම්කිසි නීතිමය පියවරක් ගන්නවද? මම බලාපොරොත්තු වෙනවා මේක ඉදිරියට එන රජයකට පූර්වාදර්ශයක් වීම වැළැක්වීම සඳහා මේ පිළිබඳ රාජ්‍ය මූල්‍ය කළමනාකරණයේ පාර්ලිමේන්තුවට වැරදි තොරතුරු සැපියුවාද නැද්ද, සේ සැපීමෙන් ඇතිවෙච්ච රටට වෙච්ච හානිය මොකක්ද කියලා සොයා බලන්න පූර්ණ බලතල සහිත වෘත්තීමය වශයෙන් ඒ විෂයානුබද්ධ අවබෝධයක් තියෙන මහජන නියෝජිතයන්ගෙන් සමන්විත තේරීම්කාරක සභාවක් දාන්න කියන යෝජනාව මම පක්ෂනායක කමිටුවට ඉදිරිපත් කරන්න බලාපොරොත්තු වෙනවා. කාගේ ආණ්ඩුවක් තිබුණත් මින් ඉදිරියට ඇතිවන ආණ්ඩුවල මේ පවතින ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හා පාර්ලිමේන්තුවේ නීති රෙගුලාසි අනුව කටයුතු කරන්නත් එසේ නොකරන අයට දඬුවම් පැමිණවීම සඳහා ක්‍රමවේදයක් සකස් විය යුතු වෙනවා. විපක්ෂයේ අභියෝග කරනවා ජනතා සහන සඳහා ඔබතුමාලා අයවැයක් ගේන්න විපක්ෂයේ සහයෝගය දෙනවා කියලා. මෙවන් අවස්ථාවක ඉදිරිපත් කරන්න පුළුවන් නේද එහෙම උනති? එහෙම ඉදිරිපත් කරන්න බෑනේ. අයවැයක් කොහොමද එහෙම ඉදිරිපත් කරන්නේ? පාර්ලිමේන්තුවේ අයවැයක් ගේන්න අලුත් පාර්ලිමේන්තුවක් ඇති වෙලා. මොකද පාර්ලිමේන්තුව මැතිවරණේ පැවැත්වෙන තෙක්නේ මේ අතුරු සම්මත ගිණුම සම්මත කළේ. ඒ නිසා පාර්ලිමේන්තුව මැතිවරණේ අප්‍රේල් මාසයේදී පැවැත්වෙන. නැවතුම දිනයක් තියෙනවද පරිපූර්ණ ගැස්මෙන් ඉදිරිපත් කරන? ලබන පාර්ලිමේන්තු වාරෙදී ඉතාම ඉක්මනින් ඉදිරිපත් කිරීම සඳහා මේ දිනවල මුදල් අමාත්‍යාංශය කටයුතු කරගෙන චීනයේ මේ කොරෝනා වෛරස් එක නිසා විශ්වවිද්‍යාල අධ්‍යාපන ලබන්න චීනෙට ගිහිපු ළමයි දැන් ආපහු දැනට 500කට කිට්ටු ගන්නක් ගෙනලා තියෙනවා. මේ හයර් එඩියුකේෂන් මිනිස්ටර් වශයෙන් ඔබතුමාට යම්කිසි වැඩපිළිවෙළක් තියෙනවද? වුහාන් වල ඉන්න ශිෂ්‍යෝ ඉන්නේ 25යි 33යි අතර සංඛ්‍යාව. 33ක් කියලා තමයි කියන්නේ. ඔවුන්ව ඉතාම සුරක්ෂිත ලෙස විශ්වවිද්‍යාලය තුල නේවාසිකාගාරේ තියලා තියෙනවා. ඔවුන්ට මුල් දවස්වල කැම්බීම වල සමහර ඒවා බෙහෙත් වල එමේ හිඟියක් ඇති වෙලා ඒවා අපේ විදේශ ස්ථානාපතුමයන් ලබා දුන්නා. අපි විශාල වශයෙන් මේ එන සියලුම දෙනා පූර්ණ පරීක්ෂණයකට ලක් කරනවා. ජාතික විශ්වවිද්‍යාල පද්ධතියට 30,000 යනකොට 20,000කට වඩා වැඩි පිරිසක් වාර්ෂිකව විදේශවලට ඉගෙන ගන්න යනවා. මේක තමයි තියෙන ප්‍රශ්නේ. ඒ කියන්නේ ගුණාත්මක වශයෙන් ඉහළ සම්මත ප්‍රමිතීන්ට අනුව ඉගෙන ගැනීම සඳහා ඇති හැකි අය පමණක් නොව නැති බැරි අය තමන්ගේ දේපොළ වතුපිටි උගස් කළා යවන. මේකට තියෙන උත්තරේ තමයි අපේ රටේ අපේ දරුවන්ට ලෝකයේ සම්මත ඉහළම ප්‍රමිතියෙන් යුක්ත ආකාරයට ඉගෙන ගන්න අවශ්‍ය රටක් වටපිටාවක් ශ්‍රී ලංකාව තුළ නිර්මාණය. ඒ නිසා තමයි අපි කිව්වේ අලුත් ජාත්‍යන්තර වශයෙන් පිළිගත් විශ්වවිද්‍යාල ශ්‍රී ලංකාව තුළ පිහිටවන්න අපි ඉඩ දෙනවා. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත ටීවී සබ්ස්ක්‍රයිබ් කරන්න. වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.